ශ්‍රී ලංකාවේ ලක්ෂයකට අධික සංඛ්‍යාවක PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරලා තිබෙනවා මේ විශාල සංඛ්‍යාවක් මේ සංඛ්‍යාවෙන් තමයි මේ දක්වා විශේෂයෙන්ම මේ හමුණු ගම්පා දිස්ත්‍රික්කෙන් හමුණු ප්‍රථම ආශ්‍රිතයා ඉඳලා මේ දක්වා ඒ සංඛ්‍යාවෙන් තමයි ලැබුණු කොවිඩ් ආසාදිතයන් අපි සොයාගනු ලබන්නේ විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී රටේ ජනතාවගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම ඊයේ දිනේදී මේ වෙළඳ සංකීර්ණය වසා දැනිමට කටයුතු කරන ලැබුවා ටික කාලයකට ඒ අනුව ඒ ආසාදිතයට පත් වූ අයවලුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයාගත්තත් විවිධ ප්‍රදේශවලින් මෙම වෙළඳ සංකීර්ණය වෙත මාළු ලබා දීම සහ ඉන් රැගෙන යාමට බොහෝ අයවලුන් පැමිණෙන්නේ නැති හමුණු අයන් සහ අපි සොයාගත් ආශ්‍රිතයන් සහ එම පුද්ගලයන් මෙවන විට නිරෝධායන කිරීමට හෝ PCR පරීක්ෂණ කිරීමට භාජනය කළා තිබෙනවා ඔබ යම් කිසි ආකාරයකින් පසුගිය දින 7 තුල මෙම වෙළඳ සංකීර්ණයට පැමිණලා තිබෙනවා නම් පෑලියගොඩ මෙම මාළු වෙළඳ සංකීර්ණයට පැමිණලා තිබෙනවා නම් ඔබ මේ දක්වා නිරෝධායන යොමු කරලා නැත්නම් ඔබගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා ඔබ නිරෝධායන වී හෝ එසේ නොමැති නම් ඔබගේ ළඟම ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට මේ බව දැනුම් දීලා ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු සලසා ගන්නා ලෙස අපි එවැනි පුද්ගලයන්ගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනු ලබනවා ඒත් එක්කම ඊයේ සවස් භාගයේදී විශේෂයෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකක අයත් ග්‍රාම නිලධාරි වසම් 6ක් හුදෙකලා ගම්මාන හැටියට නම් කරන්නට යෙදුණා මෙහි මූලාශ්‍රයේ වශයෙන් මීට දින කිහිපයකට ප්‍රථම මතුගමින් සොයා ගන්නා ලද ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධ වීමක් හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් හැටියට තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරි නීතිය යොදවා ඇති ප්‍රදේශ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වෙන අයවලුන් අපගේ ශ්‍රී ලාංකිකයන් එසේ ලබා දී අවතුන් අවස්ථාවට අනුව අනුගත වෙමින් නිරෝධායන නිවස් හෝ ස්වයන් නිරෝධායන ලක්වන්න කියලා ඔබ මේ නිරෝධායන කාල සීමාවේදී වෙනත් ස්ථානවලට ගමන් කිරීමට උත්සාහ කරොත් මේ නිරෝධායන ඇඳිරි නීතිය යොදවා ඇති හෝ හුදෙකලා කිරීමෙන් වැඩක් වෙන්නේ නැති වෙන්න අවස්ථාවක් තිබෙනවා හුදෙක්ම පොදු මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ යොදවා ඇති බැවින් අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා මේට අනුගත වෙමින් නිරෝධායන හෝ නිවෙස් වලට වී රැඳී සිටින ලෙස